සරලගි වැඩ සටහන් සඳහා එනවා ගුවන්විදුලි සංස්ථාවට. එතකොට මට හරි ආසහිතුන මගේ ගීතයක් ප්‍රචාරය වෙනවන. ඉතින් දැන් එතකොට රෝලන් ඩයිස් කියන මගේ ස්වාමිපුරුෂයා ඒ කාලේ වැඩසටහනක් කළා සංස්කාරක තේරීම් කියලා. ඒ වැඩසටහන යන්නේ ගොඩාක්ම විරහ ගීත. ඉතින් මමත් ගායනා කළ තිබුණේ විරහ ගීත. ඉතින් මට හරි ආසාවක් තිබුණා අනේ මගේ ගීතයකුත් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනවා නම් කියලා. ඉතින් අනිත් එක අනේ ප්‍රචාරය කරන්න කිව්වට කවදාවත් එහෙම කරන්නේ නැහැනේ. පළවෙනි සැරේට හරි කරන්නේ නැහැනේ. පොඩි ආඩම්බරයකුත් තියාගන්න ඉන්නේ. ඉතින් පස්සේ මම නිකන් ඉස්සර වගේ ඉතින් දැන් වගේ ෆෝන් මුකුත් නැහැනේ. මම ලියුමක් කිව්වා. මෙහෙම මගේ මෙහෙම ගීත ටිකක් තියෙනවා ප්‍රචාරය කරන්න කියලා. ඉතින් හරිම පුදුම සහගතයි ඒ කිව්ව පමණින් ඊළඟ සතිය ප්‍රචාරය කළා. ඉතින් මට දැන් ඇත්තට මේ පුද්ගලයා දකින්න හරි ආසයි. කොයි තරම් හොඳ පුද්ගලයෙක්ද කියලා දකින්න හරි ආසයි. ඊට පස්සේ මම දවසක් ගුවන්විදුලි සංස්ථාවට ආවහම ෆයිල් එකක් අරගෙන එහාට මෙහාට යනවා කෙනෙක් මට හිතුණා මෙයා දෝ කියලා. පස්සේ මම ඒ ගුවන් සංස්ථාවේ හිටිය තවත් නිලධාරිනියක් මේ එයාට මම කිව්වා රත්නා සමරසිංහ කියලා. මං කිව්වා මේ රත්නාකේ අර අර යන්නේ කවුද කියලා. ආ එයා තමයි රෝලන් ඩයස් කියන්නේ කිව්වා. මං කිව්වා අනේ යාකේ මට කතා කරන්න ආසයි මට තෑන් කරන්න ඕනේ යාට ආසයි. ඊට පස්සේ එයා කෑ ගහලා කිව්වා මේ රෝලන් මෙන්න ඔයා හම්බෙන්නේ ගෑනු ළමෙක් ඇවිල්ලායි කියලා. ඉතින් දැන් එයා මගේ ගීතේ මුලින්ම ප්‍රචාරය කරේ තුටිය කියන ගීතය. ඉතින් ඒක අර ගොඩාක් අදින්න තියෙනවානේ. එයා හිතලා තියෙන්නේ කණ්ණාඩි දාන්න තර බාරු ඇවිද්ද ගන්නවත් බැරු බැරි තරමේ ගෑනු කෙනෙක් තමයි මේක කියන්නේ කියලා. එතකොට ඉතින් ඒ කාලේ මම තව ගොඩක් පුංචි. ඉතින් පස්සේ මෙයා ළඟට ආවම මං කිව්වා මම තමයි සාරණලතා කවිශර කියන්නේ. මගේ ගීත ප්‍රචාරය කරාට ගොඩාක් ස්තුතියි. ඇත්තට මට මේ මුණ ගැහිච්ච එක හොඳයි. මට සුතේවත් දෙන්න කියලා. ඉතින් මං දිහා උඩ බිම නැතුව මම බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බලාගෙන ඉඳලා ගියා යන්න. ගිහලා ඊට පස්සේ මං දවසක ඇහුවම කිව්වා මම බලාපොරොත්තු හරි තර බාරු තඩි ගැහණු කෙනෙක් මේ පුංචි පුංචි එක්කෙනෙක් නේ කියලා. ඉතින් ඊට පස්සේ කාලයක් කොහොම ගියා. ඉතින් දිනපතා කතා කරනවා මම වැඩසටහනට එනකොට ඉතින් කතා බහ කරනවා. ඒ අනුව ඉතින් ඇත්තටම ඔහු හොඳ පුද්ගලෙක්. ඒ කියන්නේ ඉතාම නිහතමානි අවංක හරි හොඳ පුද්ගලෙක්. ඉතින් පස්සේ ඉතින් ඉතින් යෝජනාවකුත් ආවා. ආවහම ඉතින් ඒ මාර්ගයෙන් තමයි දෙක තව තනිව කරන්න මාගල කියලා තියෙන්නේ නේද? හොඳයි ඔය නිහතමානීකම ඔය ලෙංගතකම ගියපු දුරක් නේ. ගීතයක් ඉස්සරවම ප්‍රචාරය කරන්න මේ ගත්ත මහන්සිය තිබුණු ආසාව ගියපු දුරක් අන්තිම නතරුනේ කොහෙන්ද නේද? විවාහයෙන්. මීට අවුරුදු කීයක විතර කලින්ද? අපි එතකොට අවුරුදු 1983 83 83 දෙයිය නේ කියලා මම ඉතිරිලා නැහැ ඒ කාලේ. හොඳයි. ඉතෝතුනේ අපිට ඉතාමත් තවත් මේ වගේ ආදරණීය කතා පහක ඔබ වෙනුවෙන් කරන්න තිබෙනවා. රැඳී ඉන්න තවත් ඉතාමත්ම කෙටි කාලයක් තිබෙන අපිට කතා බහ කරන්න. ඒත් එක්කම තවත් අපූර්ව ගීත රස විඳින්නට තිබෙනවා. අකුරට යන්නට කියලා වචන ටික ඇහෙනකොට අපිට මතක් වෙන කටහඬක් තිබුණා. නමුත් ඉතාමත්ම මధుර ලෙස ගායනා කළා. නමුත් ඇයිගේ මූණ අපිට එතරම්ම හුරුවට තිබුණේ නැහැ. අපි දැන් ගායනා කරන්න යන්නේ ඒ ගීතේ නෙමෙයි. ඒ ගීතේ අපි පසුවට තබා ගන්නවා. නමුත් ඉතාමත්ම හුරුබුහුට ඉතාමත්ම ආදරය කරන්න හිටන හිතන කටහඬක් මම ඒකයි කිව්වේ ආරම්භයේදීත් තාමත් කටහඬ වයසට කියලා නැහැ නේද කියලා. එතරම් අපූරු කටහඬක් ඇයට තිබුණා තාමත් තිබෙනවා. ඒ නිසා ඒ ගීතයටත් ඉතාමත්ම අපූරු ආලෝකයක් එකතු වුණා. ඉතින් ඒ ගීතයත් අපි තබා ගන්නවා. ඉඟියක් පමණයි ඔබට දුන්නේ එදා ඒ ගායනා කරලා අපි අහලා තිබුණු ගීතය ගායනා කළේ කවුද කියලා ඔබ දැකලා තිබුණ නැත්නම් මෙන්න අපි අස්පනා පිටම ඉන්නවා ඒ අපූරු සුන්දර ගායිකාව. ඇත් එක්ක අපි ගීතය ගායනා කරන්න සූදානම් ඔබ වෙනුවෙන්. එතකම හිතවතුනේ අපි මතක් කරන්න ඕනේ හැමදාමත් අපි මේ කාරණය මතක් කරනවා. උතුම් දේශයක අභිමානය අරගත් කලම් ටෙලිවිෂන් මාධ්‍ය නාලිකාවේ මේ නවමු ආගමනය ඔබ වෙනුවෙන් කරනකොට සයුරෙන් එහා රූපවාහිනී කරන්නේ අලුත්ම ආගමනය සිත නැවතුණු තැන මෙවැනි වැඩසටහනක් මීට පෙර කිසිදු නාලිකාවකින් කර නොතිබුණු දෙයක් සයුරෙන් එහා ඔබ අරමුණු කරගැනීමෙන් කර නොතිබුණු දෙයක් එහි භාරදූරය කටයුත්ත හිමත භාරදූරය වගකීම එලෙසින් මගනිමින් අපේ සහකාර කළමනාකර අධ්‍යක්ෂකතුමන් සමාවන කළමනාකර අධ්‍යක්ෂකතුමන් ඒ කාරණයට තිත තබා නැහැ අපි මේ කටයුත්ත කළ යුතුයි කියන දේ බාරගත්තා. ඒ සිතුවිල්ල එතුමන්ට පහළ වුණා. ඒ ක්‍රියාවට නැංගුවා. ඒ නිසා තමයි අද මේ වගේ ඉතාමත්ම සොඳුරු කතාබහක් අපට කරන්න හැකියාව ලැබුණේ. සංස්කෘත දෙපාර්තමේන්තුවේ වාදක මණ්ඩලය අපට ඉන රාජ්‍ය සංගීත කණ්ඩායම අපිත් එක්ක ඉන්නේ. අන්න ඒ නිසා වෙන්නයි. ඉතින් ඔහොම ආදර කතාව ටිකක් විතර දුර ගියා. ඒකලා
දෙන්නත් එක්කම නිර්මාණකාරයටත් එළඹෙන්න කල්පනා කරානේ නේද? නිර්මාණක් බොහෝමයක් නිර්මාණය කළ ඔබ අතින්ම සංගීත සංයෝජනය කරපු ගීත බොහෝමයක් තිබෙනවා. අපි ඒ ගැනත් කතා කරනවා මෙන්න මේ ගීතෙන් පස්සේ. අපි ගීතයක් ගායනා කළා මේ. හොඳ. කියන්න අවශ්‍ය නැහැ. ඔය කටහඬ ඇහෙනකොටම අපිට ඒ ලයන්විත බබ හදවතට දැනෙනවා. මට නිකන් මෙහෙමම අහන්න හිතුණා, දැන් ගුවන්විදුලියට ගිහිල්ලා මේ හාහාපුරා කියලා අමාරුවන් ගීතයක් ප්‍රචාරය කරවා ගන්නවනේ. ඔව්. ඒ ගීතේ කොටසක් කියමුදද? චූටි කොටසක්. මතක නැහැ. මේල මතක් වෙනවද? අපි සංගීතේ නිකන් අපි ගායනා කරන පොඩි කොටසක්. වචන කිහිපයක්. වහල සිවිලි කළ පොල්ලතු ගසකි නිගත්ති අහරට බතවී කරලක සැඟවී ඇත්ති පවසට දිය දෝත තිබේ වතුර කඩිත්ති ගිමනට සීලෙල් සෙවනද ගසයට ඇත්ති පාලුව මෙකුණි නිරතුරු කුරුළු ගීයකයි සාමය සම්පත වැඳුනේ කුරුළු කූඩුවේ සුලංගලින් හදට හුස්ම පොද පොද සෙපෙයි ඉන්ම ජීවත් වන්නෝ ඒගෙන නුසිතයි අර අතන වචන ටේමද සාමය
සමගිය රැඳුනේ කුරුළු කැදල්ල. කුරුළු කූඩුවේ. හරියන කතාව එහෙනම් නේද? කුරුළු කූඩුවේ සමගිය රැඳෙන්නේ කියලා. රැඳෙනම් ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මෙම ගීතය පදමාලාව සකස් කරලා දුන්නේ අපි අතරින් නැසීගේ ප්‍රේමකීර්තිල්ලිස් මහත්මයා. ගීතේ තන් නිර්මාණය මගේ. ඉතින් ඇත්තටම ඒ ගීතේ ගොඩාක්ම වටිනවා. වටිනවා කියලා කියන්නේ මේ පරිසර සම්බන්ධව ගැයුණු ගීතයක්. පාසල් පද්ධතියේ විෂය නිර්දේශය සඳහා මේ ඒ ගීතය ඇතුළත් කළා නැහැ. ඒ පරිසර පිළිබඳ ඒ තියෙන ස්වභාවය පරිසරයේ සම්පූර්ණ මේ ගීතේ අඩංගු වෙලා තියෙන හැම කොටසක්ම ඒ මට මතකයි පහ වසරේ පරිසරයේ විෂයේ ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේක හරි ලස්සනයි කියලා කියන්නේ මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. මේ මම දවසක් ගියා මම දෙහිවල සුද්ධෝපවුලේ කන්‍යාරාම විද්‍යාලයේ මම අවුරුදු 15ක් ගුරුවරයෙක් වශයෙන් සේවය කළා. ඉන්පසු මම ක්‍රමෙන් ඉහළ තනතුරු සඳහා ගියා. දවසක් මම මේ පාසලට ගියා. ඒ පාසලේ විදුහල්පතිනියගේ ඇරයුමක් සඳහා පොඩි ඒ කියන්නේ පාසලේ පොඩි අධීක්ෂණ වැඩ කටයුත්තක් සඳහා. ඒ වෙලාවේ මේ පාසලේ ළමයි එක පන්තියක ගුරුවරයෙක් නෑ කෑ ගහනවා. පස්සේ මට විදුහල්පතිනියක පොඩ්ඩක් අරයකට ගිහිල්ලා සින්දුවක් එම කියන්නකෝ කියලා. ඉතින් පස්සේ මම බලලා නිකම්ම සින්දු කියන්නත් බැහැනේ. ඒ පාර මම බලනකොට ඒගොල්ලන්ගේ තිබුණේ පරිසරය විශේෂ වෙලාවේ. පස්සේ දැන් ඒකෙදි තියෙනවා මේ පරිසරයේ පොත ගත්තාම ගඟ පරිසරයේ ස්වභාවයේ කුරුල්ලෝ කෑ ගහනවා, ඇලදොල ගංගා තියෙනවා, ඔය වගේ දේවල්, කුඹුරු වෙල්යායවල් වගේ. පස්සේ දැන් මට හිතුණා මේ ගීතයේ තුලින් මට මේකට යන්න පුළුවන් පාඩමට කියලා. මම ගීතයේ තුලින් ඒ පාඩම ඉතාම රසවත්ව කියලා දුන්නා දරුවන්ට. දරුවන්ට හරි ආසයි. ඊට පස්සේ ආසයි ඊළඟට දැන් ඕක දැන් දරුවෝ ගෙදර ගිහිල්ලා කියලා ඊළඟ දවසේ ඒක මේ තාත්තා කෙනෙක් ඇවිල්ලා විදුහල්පතිනියට කියනවා, ඊයේ ඇවිල්ලා තිබුණා ගුරුවරියක්, අනේ යන යවන්න එපා, යා තියාගන්න ළමයි හරි ආසයි, ගීතේම පාඩම් කියලා දීලා තියෙනවා කියලා. පස්සේ ඉතින් දැන් විදුහල්පතිනිය කියලා දෙනවා, නෑ නෑ මට යව තියාගන්න බෑ, මේ පාසලේ ඉඳලා දැන් වෙනත් තැනකට සදා ගිය කෙනෙක්. හදිසි ආපු වෙලාවක මේ ළමයිට මම පොඩ්ඩක් සින්දුවක් කියන්න කියපු වෙලාවේ කරපු වැඩක් තමයි ඔය කියලා. ඉතින් ඇත්තටම හරි වටිනා ගීතයක් ඒක. වටිනා ගීතයක්. ඒ පද පෙළේ ගත්තාම ඉතාමත් අපූර්වට ලියවිලා තිබෙනවා. ඔබගේ අතින් ඊට ඉතාමත්ම සුදුසු ඉතාමත් මනා ලෙස සංගීත තනුවක් හැමදා සංගීත සංයෝජනයක් එකතු වෙලා තියෙනවා. ඒ දෙකම එකතු වෙනවා. දැන් එතන අර මිනිස් පයට පෑ ගිහිල්ලා තනපත් මියයයි හෙටත් අලුත් දලුලිලයි සෝබා දමයයි. ඉතින් අපි මේ මිනිස්සු දැන් තනකොළ පෑගුණක් දන්නේ නැහනේ. ඒ ආය නැවත දලු දනවා කියලා. ඉතින් අර අනිත් එක සුලන් දැලින් හදට හුස්ම පොද පොද සැපේයි. ඒයින්ම ජීවත් වන්නෝ ඒ ගැන නොසිතයි. හරි ලස්සන වචන මාලාවක් ඒ ගීතේ තියෙන්නේ. සැබවින්ම. ඒ අපූර්වත්වය ගීතය තුළ තිබෙනවා. එතක මේ වැඩසටහනේ අපූර්වත්වය ඔබේ හදවතේ තිබෙනවා. ඔබේ හදවතෙන් කියන්න වූ ඒ කාරණය අපිව දිගු ගමනක් මෙලිසින්ම කැඳවාගෙන යන්නට හේතු සාධක වෙයි. මොකද ඔබේ අදහස්, ඔබේ යෝජනාවන්, ඔබේ චෝදනාවන් අපිට වටිනවා. අපිට ලියන්න, අපිට කතා කරන්න, එයම තවත් මේ වැනි සාර්ථක වැඩසටහන් ඔබ වෙතටගෙන එන්නට හේතු වෙවි. ක්ලබ් රිලියුෂන් දිනෙන් දිනම යාවත් කාලීන වෙනවා, අප්ඩේට් වෙනවා. දිවෙනින් දින යාවත් කාලීන වෙමින් අපි වෙනස්ම මුහුණුවරකින් වෙනස්ම නිර්මාණයන් කරමින් ඔබට ඉතාමත්ම වැදගත් වන හරවත් වන වැඩසටහන් සම්පාදනය කරන්නට කටයුතු කරන ඒ නිසාවෙන් මේ වැඩසටහනත් ලෙසින්මයි ඔබ අපිට කතා කරන්න, අපිට කියන්න මෙහි වෙනස් වනට දෙයක් තිබෙනවා නම්, එකතු වන්නට දෙයක් තිබෙනවා නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන්න. ඒ අනුව යාවත් කාලීන වෙමින් අපි අලුත් අලුත් දේවල් ඔබ වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවා. දැන් බොහෝ විට මේ සංගීත සංයෝජනය කියන පැත්තට ඔබ යොමු වෙන ටිකක් විතර කල් ගිහිල්ලා ගීත ගයන තමයි ඉස්සරම කරන්නේ. තනු නිර්මාණය කියන පැත්තට එන්නේ ටිකක් විතර කල් ගිහිල්ලා. ඒකට කොහොමද උදව් වෙන්නේ? එහෙමත් ඔබේ ගම් පරිසරය උදව් වුණාද මේකට? ඒ හැදුණු වැදුණු පරිසරයේ බොහෝ සංගීතක්ෂීන් උදව් වෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඔබටත් ඒ වගේද? ඔව්, ඇත්තටම දැන් මගේ ප්‍රථම ගීතයේ තොටියෝ කියන ගීතය, ඒක මම හිතලා මෙහෙම ගීතයක් ලියන්න ඕන කියලා හිතුවේ නැහැ. මම මගේ ගම බදුල්ලේ, මම ඒතර බදුල්ලේ ජීවත් වෙන කාලේ දවසක් ඉතාම විශාල ධාරානිපාත වර්ෂාවක් ඇදහැළුණා. ඉතින් ඒ වෙලාවට පාරවල් වල කාණු පද්ධති වල හැමතැනම බොර වතුර ගලාගෙන යනවා. ඒ තරම් අර වතුර වල වැසි සැරට. ඉතින් ඒ සාමාන්‍යයෙන් අපේ ගෙදර සිටිතා තිබුණ ওই මහා වැස්සක් කෙනෙකුට හැමෝම පොඩ්ඩක් නිදා ගන්නවා හවස වරුවේ. ඉතින් මම කවදාවත් එහෙම නිදා ගන්නෑ. මං කරන්නේ ඉතින් ওই පාඩම් කටයුතු අරම ওই වැඩම කරන්නේ. දවසක් එහෙම ඉඳලා මං ජනලියක් කළා බවට මං දැක්කා ගස් පෙරලිලා